අවසරයි අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් එවැගේම මෙහෙණින් වහන්සේ ඇතුළු සියලු දෙනාගෙන් මම ඇත්තටම අපි හම්බු වෙන්නේ මගේ ජීවිත අධ්‍යයනය ගත්තා මම ගොඩ කාලයක් භාවනාවෙන් මම යෙදිලා තියෙනවා මම වයස අවුරුදු 13 වෙනිදා ඉඳන් මෛත්‍රී භාවනාවේ පොඩිවට ඒ කියන්නේ විනාඩි 15ක් 30ක් විතර වගේ මෙහෙම භාවනා කරලා තියෙනවා එවැගේම විවිධ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවා මෙහෙම ඉන්න කාලය තුල මගේ මිත්‍රෙක් දිල්හාන් මහත්මයා එතුමා මාව වහරක විහාරස්ථානෙට කැඳවාගෙන ගියා. ඒ ගිහිල්ලා එතෙන්දී තමයි මට මොකද මගේ පුංචි කාලේ ඉඳන්ම පොඩි අදිස්ථානයක් තිබුණා මේ ආත්ම භවයේ තුලම මම අඩුම තරමේ සෝවාන් ඵලයට පැමිණෙනවා කියන මගේ විශ්වාසයක් තිබුණා. මම විවාහ වෙන්නත් කලින් ඉඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නත් කලින් ඉඳන් ඒ කාලේ මගේ තිබුණා ඒ අදිස්ථානය අදටත් තිබුණා. මම පළවෙනි දවසේම මට දැනුණා මම යම් ධානයකට සම්බන්ධුනා කියන தත්ත්වය ඉඳන් ඉඳිද්දිම ලොකු ආලෝක ධාරාවක් එක සුදු ආලෝක ධාරාවක් එක මම ඉන්න අසුනින් එසේ වෙන ගතිය මට දැනිලා සිත විතරක් තියෙන ස්වභාවයක් මට දැනුණා ශරීරයේ නොදැනෙන ගතියක් මට දැනුණා අපේ හැමදෙන්නේ ඔව් ඒකත් එක්ක පීතිසුඛ නැගුණද ඔව් පීතිසුඛ නැගුණා ඒකත් එක්ක ඉතින් මම ඊට පස්සේ නමුත් මට රාජකාරිය මැද දවස් දෙකකට රාජකාරිය කටි සඳහා යන්න සිද්ධ වුණා ඒකත් එක්ක නැවත ඊයේ පෙරදා දවස් දෙකත් මම සම්බන්ධ වුණා නමුත් මට ලොකු අදිස්ථානයක් ඇති වුණා මගේ අර පුංචි කාලේ නම් තිබා මගේ අදිස්ථානය මේ ආත්මයේදී මට ඉෂ්ට කරගන්න පුළුවන් කියන ස්ථිර අදිස්ථානය මගේ හිතට ලැබුණා. ඔබ වහන්සේ මේ මාස කිපේ නැති අතරේ මම නැවත අතාවක් අර ධර්මයේ දේශනා ටිකට නැවත හොඳට සවන් දීලා නැවත ඔබ වහන්සේ ලංකාවට වැඩි අවස්ථාවක දින 14ක වැඩසටහන සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන බව මම අදිස්ථාන කරගත්තා. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ රණතුංග මිස් එක්ක මේ වැඩ කටයුතු සංවිධානය කරන්න මට පුංචි හැරේ උදව් කරන්න ලැබුණා. එතුමිය ලොකු ප්‍රශ්න ගැටළු මැද අද වෙනකොටත් මිත්‍යා දෘෂ්ටියක් පතුරුනොයි කියන චෝදනා වගේ දේවල් නැගිලා තියෙන මොකෙක එතුමියට උදව් වෙන්න ලැබුණා. මේ ස්ථානය තෝරා ගැනීමදී පවා උදව් වෙන්න ලැබුණා. මම ලොකු සතුටක් විදිහට දකිනවා මේ සීල දිනාට මේ ප්‍රතිඵල ලබා දෙන්න පුංචි හැරේ උදව්වක් කරන් ලැබීම පිළිබඳව ඒ පිළිබඳව ඉතාමත්ම සතුටින් සිහිපත් කරන අතර සීල දිනාටම නිවන් සුව අත්ඳ ගන්න වාසනාව භාග්‍ය ලැබෙන්න කියලා තෙරුවන් සරණින් ප්‍රාර්ථනා කර සිටිනවා.